Sri Lanka Nidahas Pakshe Madhyama Karaka Sabhava EA Pavatuna E Pakshe Sabhapati Hitapu Janadhipati Maitripala Sirisenage Pradhanathwen Meethi Sri Lanka Nidahas Pakshe Vyavastha Sanshodhana Yojanawa Sammatha Vee Thibenawa Mema Yojanawen Pakshe Sabhapativarayata Ekadhipati Balayak Himimana Bawata Chodana Karamin Pakshe Niyojithin Pirisak Ita Virodhayada Pala Kara Thibuna Sabhapathuwa Kiyanne Tanige Ekadhipati Balaya Hada Gattada දැන් දැන් ඉන්න අපේ සභාපතිතුමානේ 19 ගෙනල්ලා රටට ආදර්ශයක් කරේ ප්‍රජාතන්ත්‍රවාදී තියන කියලා එනකොට ඉතින් අද ප්‍රජාතන්ත්‍රවාදී නැහැනේ දැන් අද අම්මත කරගත්ත අපි පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය විරුද්ධ වුණා. ඇතුලේ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය විරුද්ධ වුණා අපි විරුද්ධ එක ලියා ගන්න කියලා කිව්වා. අපේ කටවහන්න බෑ බය කරලා. මේ තරහ වෙලාට යන්නේ නායකතුමත් එක්ක. නෑ නෑ කතා කරලා එන්නේ ඔය තරහ වෙන්නේ. අපි එලවන්න බෑ එලව බලමුකෝ ඉතින් එලවන්න කිසිම කචල් එකක් නැහැ. පක්ෂයේ සභාපතිවරයාට ඕනෑම නිලධාරියෙක් අස්කිරීමේ බලය සහිත ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තියෙනවා. ඒකට මමත් අපේ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරයක් විරුද්ධ වුණා. මහාචාර්යතුමාලා තුමත් ඒකට පක්ෂ වුණා. කනගාටුයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වීම ගැන. ගෝත්‍ර යුගයට යෑම තමයි විශේෂයෙන්ම දැඩි ලෙස ඒකාධිපති සංකල්පේ ක්‍රියාත්මක කිරීම. මේ ආකාරයෙන් කාලෝචිතන වෙන කටයුතු කිරීමත් විශේෂයෙන්ම මං හිතන්නේ ජනතාවගේ ප්‍රතික්ෂේපෙන්ට ඒක හේතුවක් වෙනවා. ඉතින් අපිට හදවතට එකඟ වෙන්න බැහැ නම් අපි එකඟ වෙන්නේ නැහැ. ඉතින් අපිට හදවතට එකඟ වෙන්න පුළුවන්කමක් නැති නිසා තමයි අපි එකඟුන්නේ නැත්තේ. ව්‍යවස්ථා සංශෝධනයක් කරලා ගෙනල්ලා තියෙනවා. මම හිතන්නේ මේ පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදයේ අගයන මේ යුගයේදී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී බවක් තියෙනවා. මේ පිළිබඳව අපි අපේ විරෝධය ප්‍රකාශ කරා. අපි නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඉතාමත් ඉක්මනින් ගේනවා. දෙමකාරක සභාව ගන්න තීන්දුවත් එක තමයි පක්ෂයේ හැම කෙනෙකු බැඳිලා ඉන්නේ. ඉතින් ඒකට විරුද්ධව කටයුතු කරනවා නම් ආයි පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන කතා කරන්න අයිතියක් නැහැ. ඔතුමාලට විරුද්ධව ඔතුමාලා ඇයි විනය ක්‍රියාමාර්ග නොගන්නේ මෙච්චර අවදි. නැහැ කලබල වෙන්න එපා. ඉතින් අපි ප්‍රජාතන්ත්‍රවාදී හින්දානේ මෙච්චර මේ ඉවසගෙන ඉන්නේ. මේක තුල කිසිම ආකාරයක ප්‍රජාතන්ත්‍රවාදී විනාශ වීමක් පක්ෂය තුල සිද්ධ වෙලා නැහැ. මේ පක්ෂය තුල ප්‍රජාතන්ත්‍රවාදී අපි ශක්තිමත් කරලා තියෙනවා. පක්ෂයේ විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙතෙක් අර ඇදි ඇදි තිබුණු తත්වය කෙනෙක් මේ පක්ෂය ගත්ත විනය ඉන්දුවලට පිටස්තර වැඩ කරපුවාම ඒවට විනය ක්‍රියාමාර්ග අරගෙන අවුරුදු එකමාර දෙක ඒ ගිහිල්ලා ඊට පස්සේ ආයි උසාවි ගිහිල්ලා ඇදෙනවා. ඉතින් ඒක නිසා අද මේකලේ එවැනි තත්වයන් වළක්වලා විනය ක්‍රියාමාර්ග ගැනීම තාම ඉක්මන් කිරීමට විවස්ථාවට ඇතුළත් කිරීම. එච්චරයි. පාර්ලිමේන්තු කණ්ඩායමේ විරුද්ධ නම් කියලා කියනවා. එහෙම විරුද්ධත්වයක් උනේ නැහැ නේද? අපි ගාව කොහොමද කියනවානේ මේ කිසි කෙනෙක් අත ඉස්සුවේ නැහැ විරුද්ධව.